ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන පළවෙනි එක්දින තරගයේ අවසන් වන විදියත් පල්ලිකලේ ක්‍රීඩාංගණයේ ඉතිහාසය බලද්දී කාසී වාසී දිනලා කුසල් පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය වැරදි කියලා තමයි බොහෝ විචාරකයෝ කිව්වේ. ඒ කියපු කතාව වැරදි නෑ. මොකද පල්ලිකලේ විදුලිය ආලෝකයට ඕනෑම ලකුණු ගණක් හඹා යන්න පුළුවන් විදිහේ තනතිල්ලක් තමයි අපි දැකලා තියෙන්නේ. අනිත් එක විචාරකයෝ කියපු දෙයක් තමයි වෙලාව 9:30 වගේ පහුවෙද්දී පින්න වැටෙන නිසා දෙවනියට පන්දු යවන එක හරි අවස්දායකයි කියලා. දඟ පන්දු යවන්නන්ට පන්දු ග්‍රහණය කරගන්න බැරි නිසාත් වේග පන්දු යවන්නන්ට පන්දුවේ සීමය තදට තියාගෙන ලබා ගන්න වාසිය නැති වෙන නිසාත් පිනිවැටුනොත් දෙවනියට පන්දු යවන එක අවාසි කියලා තමයි ගොඩක් අය කිව්වේ. ওই කියපු දේවල් එක්ක තමයි අෆ්ගනිස්තාන කණ්ඩායමත් තමන්ගේ සැලසුම් හැදුවේ. ලකුණු 300ට වැඩි ඉලක්කයක් තිබුණත් ඔවුන් පිනිවැටෙන වෙලාව එනකම් තර්ගයේ කඩළු නොදී අරගෙන යන්න තමයි උත්සාහ කළේ. එක කඩළුලකට ලකුණු 120කට වැඩිය ලකුණු රැස් කරගෙන තියෙන අවස්ථාවක ලබාගත යුතු ලකුණු වේගය ලකුණු 7 පහු කරලා තිබුණත් විචාරකයෝ කිව්වේ මේ ලකුණු ගාන හඹා යන්න පුළුවන් කියලා. අෆ්ගනිස්තාන කණ්ඩායමත් විචාරකයෝ පිනිවැටනකම් බලාගෙන ඉද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කළේ පන්දු යවන්න වෙනස් කරන ගමන් අඩු ලකුණු ගානකට පන්දු ආර ටික අවසන් කරන එක. පිනිවැටෙද්දී පීඩනය වැඩි කරගන්න බරාවි ටිකත් කුසල් තියාගත්තා. පින්නෙන්න ඔන්න මෙන්න තියලා අසිත් ගිනල්ලා දෙවෙනි කඩුල ගත්ත කුසල් ඊට පස්සේ වනිදු කැඳවලා අෆ්ගනිස්තාන කණ්ඩායම නොහිතපු ප්‍රපාතයකට ඇදලා දැම්මේ. වැටුණටත් වඩා වේගයෙන් අෆ්ගන් කඩුළු බිඳ වැටෙන විදිය පින්න බලාගෙන හිටපු අෆ්ගන්ලා පුදුම වෙලා බලාගෙන ඉද්දී ස්ථාවර කළ අෆ්ගන් ඉනිමේ අවසන් කඩුළු 8 බිඳ වැටුනේ ලකුණු 10ක් වෙද්දී. පළවෙනි තරගයේ ලකුණු 381ක් ගහලා ලකුණු 40කින් අෆ්ගන්ලා පරාද කරලා ශ්‍රී ලංකාව මේ තරගයේ ලකුණු 308ක් ගහලා ලකුණු 155කින් අෆ්ගන්ලා පරාද කරන්න සමත් වෙනවා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.